නෑ ලැබිලා නෑ තාම ලැබිලා නෑ අඩුපාඩු තියෙනවා ඒ සම්බන්ධව මම අඩුපාඩු මකා ගැනීමට යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනවා කොහොම හරි යම් යම් දේවල් වල සත්‍යතාවය අපි හොයාගත යුතුමයි ඒ නිසා මම මේ ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මේ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අපිට ලැබෙන්න සලස්වන්න එතකොට අපිට පුළුවන් අපේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මේ සිද්ධියෙන් බැටකාපු උදවිය බොහෝ දෙනෙක් තාමත් මා දිහා බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ සිතට සැනසිලි වචනක් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ හැකි ඉක්මනින් අපිට මේ පිටපතක් ලැබෙන්න සලස්වන්න අන්න එතකොට අපිට මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න පුළුවන් ඇන්නේ ජනාධිපති මුස්ම පත්තරේ පාසු ප්‍රධානී සම්බන්ධයෙන් අමුතු ස්කෑන් කරනවා නමුත් ජනාධිපති මුස්මේ සාක්ෂි විසින් දා බලද්දී අපේ පිළිගිය දෙයක් තමයි මේක ප්‍රකාරය බලපන්න උනත් කිසිම නැහැ දුක නමුත් ප්‍රකාරය පිටුපසින් මේක උඩට විරුද්ධ කවුද කියලා සෙවිමගෙන් දක්වන්න දුන්නේ නැහැ ඇත්ත වශයෙන්ම අපි දන්නේ නැහැ තාම මොනවද ප්‍රහාරයේ වාර්තාව කොමිසමේ වාර්තාව ලියලා තියෙන්නේ කියලා. ඒක හරියටම ලැබෙනකන් අපිට මේ නිගමනය දෙන්න අමාරුයි. මොකද අපි පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවේදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා මේ ප්‍රහාරයට ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් හොයන්නේ නැතිව මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන හොයන්න කියලා මම විශේෂයෙන්ම කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිෂන් සභාව ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා. ඒක බලාපොරොත්තු වෙන්න ඉන්නවා වර්තාව තුල ඒ කරුණු ඇති වෙයි. මම දැකපු දෙයක් දැකපු නැති දෙයක් ගැන මුකුත් කියන්න මට බෑනේ මම බලාගෙන ඉන්නේ වාර්තාව වාර්තාවේ පිටපතක් අවිද ලැබෙන තුරු ඊට පසුව මම ඒ ගැන අධීක්ෂණය කරලා මගේ විමර්ශනය මම ඉදිරිපත් කරන්න මම මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ මිනිසුන්ගේ දුක සහ වේදනාව අපිට වැටහිලා තියෙනවා. එදා ඉඳලම අද වෙනතුරු තාමත් මේ ළඟදිත් මම කටුව පිටියේ සහ කුච්චි කඩේ විපතටපත් වෙච්ච අයගේ පවුල් සමග සාකච්ඡාවල් පැවැත්වුවා. ඒ සාකච්ඡාවලදී පැහැදිලිවම ඒ අයගේ මනස තාමත් එකෙන් බිඳිලා තියෙන ආකාරය මම දැක්කා. ඒ නිසා අපි ඒක සුව කරන්නට ඕනේ. ඒගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මිල මුදල් හරි සැප සම්පත් එහෙම දේවල් නෙවෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයට පිළිතුරු. ඒ මොකද්ද? ඇයි මෙහෙම දෙයක් අපිට කළේ කියන එක. කවුද මේක කළේ? අන්න ඒක දැනගන්න ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ බලාපොරොත්තු ඒගොල්ලන්ගේ ඇස්වල මම දැක්කා. ඉතින් මම ඒකට මම ප්‍රතිචාර දක්වන්නටම ඕනේ. මේ අපේ ජනතාව දැන් මීටත් වඩා ඉවසන්න සූදානම් නැහැ. ඉතින් අපිට රජයෙන් සහ මේ
කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්නම් ඉතින් අපිට වෙනත් තීරණ ගන්නට සිද්ධ වෙයි ජනතාවක් හැටියට. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. මොකද දැන්ටමත් ජාත්‍යන්තර අධිකරණ වලින් මේ රටේ ප්‍රශ්න වලට යම් ආකාරයක මැදහත් වීමක් සිද්ධ වෙනවනේ. ඒක ප්‍රශ්නයක් වෙලානේ. ඉතින් ඒ නිසා තව ප්‍රශ්නයක් ඒගොල්ලෝ ඇති කරගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අය අපිට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙයි කියලා මේ වාර්තාව තුලින් සහ ඉන් පසුව පැවැත්වෙන ඒ නඩු විභාග ආදිය තියෙනවා. ඒකට අපි තාම අපි ඉස්සෙල්ලා මේ වාර්තාව බලන්නට ඕනේ. බලලා ඉවර වෙලා වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුනොත් අපි ජාත්‍යන්තර අපේ සංවිධානවල තියෙනවා පිටරටවල ඒ සංවිධානවල ආධාරය අපි බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. අපිට සාධාරණයක් ඉෂ්ට කරවා ගන්න. breaking.lk